අලුත් පනතක් නෙමෙයි දැන් තියෙන දණ්ඩ නීති සංග්‍රහයටම තමයි සංශෝධනයක් ගෑනලා ඒක කරන්න මොකද ඇත්ත වශයෙන්ම කියනවා නම් මේ ව්‍යවස්ථාවේ තියෙනවා කතා කිරීමේ නිදහස ඒක කිසිසේත්ම අවහිරකර නෙමෙයි නමුත් සමහර වෙලාවට අපි දකිනවා සමාජ ජාලවල ඉතාම අසත්‍ය ප්‍රවෘත්ති ඒගොල්ලෝ විකාශනය කරනවා ප්‍රසිද්ධ කරනවා ඒකෙන් ජාතීන් අතර තියෙන සංහිඳියාවට සම්පූර්ණ බලපාන විදියට ඒ වගේම තමයි අන්තවාදයට සහ ත්‍රස්වාදයට උඩගෙඩි දෙන මෙන්න මේ වගේ ප්‍රකාශ ඇත්ත වශයෙන්ම ඒක ජාතිද්‍රෝහී ප්‍රකාශ ඒක නිසා ඒ වගේ අයට දඬුවම් කිරීමට තමයි මේ දඬුවම් සංග්‍රහය නැවතවරක් සංශෝධනය කරන්න නැත්නම් යම් යම් දේවල් එකතු කරන්න අලුත් පන්තක් හැටියට නෙමෙයි ඉතින් මේක සමස්ත ජනතාවන් දැනගත යුතුයි අපේ වගේ රටක මේ සංහිඳියාවට යම් කිසි කෙනෙක් බලපෑම් කරනවා නම් එතකොට ජාතීන් අතර අසමගිය වර්ධනය වෙනවා ප්‍රකාශ කරනවා නම් ඒ වගේ ඒකෙන් සම්පූර්ණ වැරදි ප්‍රකාශ ඒ වගේම තමයි අන්තවාදයට සහ ත්‍රස්වාදයට උඩගෙඩි දෙන විදියට ප්‍රකාශ කරනවා නම් ඒ අයට විරුද්ධව දැඩි දඬුවම් දිය යුතුයි එනෝ තමයි ඒ කටයුතු කරන්නේ දැන් මෙහෙමයි අපි යම් කිසි දෙයක් කිව්වම මම දන්නේ නැහැ කවුද ඒක කිව්වේ මොන අවස්ථාවේද කියලා නමුත් යම් කිසි දෙයක් කිව්වම ඒක වචනේ පරිසමාප්තියෙම ඒක මේ තේරුම් ගන්න නරකයි ඉතින් සමහර විට එහෙම කියන්නේ ඇත්තේ අපි දන්නවා අපේ රටේ විනය කියන එක අද ඉතාලම පහළට බැහැලා තියෙන්නේ ඒ කියන්නේ උදාහරණ කැටියට බලන්න මාර්ගයේ තියෙන නීතිය නේද දේශපාලන එතකොට උදාහරණ කැටියට දැන් ජනවාරි මාසෙ ඉඳන් අද වෙනකොට 590ක් මිනිස්සු මහපාරේ මැරලා තියෙනවා ඒ කියන්නේ මාර්ග නීති සම්පූර්ණයෙන්ම උල්ලංඝනය කරලා ඔවුන්ට දැඩි දඬුවම් දෙන්නවා මම හිතන්නේ ඒ අනුව වෙන්නේ නැති කියන්නේ එහෙම නැත්නම් මේ සාමාන්‍ය ජනතාවට හිරිහැර කරන නෙමෙයි ඒ වගේ තමයි පාතාල ක්‍රියාකාරම් තියෙනවා නම් කප්පම් ක්‍රියාකාරකම් තියෙනවා නම් ස්ත්‍රී දූෂකයෝ ඉන්නවා නම් ළමා අපයෝජකයෝ ඉන්නවා නම් ඔවුන්ට දැඩි කොඩු ජාරම් කාර්ය ඉන්නවා නම් අනිවාර්යයෙන්ම ඔවුන්ට දැඩි දඬුවම් දිය යුතුයි ඉතින් දැන් සෞදි අරාබිය වගේ නම් අත් කපනවා ඉතින් අපි වගේ රටක එහෙම කරන්නේ නැහැ නමුත් නීතිමය වර්ගයෙන් දැඩි දඬුවම් දිය යුතුයි කියන ප්‍රකාශ වෙන්නේ නැති ඒක වගේ ප්‍රකාශ කරලා නැත්නම් හිට්ලර් කෙනෙක් වෙන ගාන දාන එක නෙමෙයි මේක ප්‍රජාතන්ත්‍රවාදී රටක් මේ මිනිස්සු තමයි ජනතාව තමයි නායකයෝ බිහි කරන්නේ නායකයෝ පත් කරගන්නේ ඉතින් මම හිතන්නේ ඒ කවුරු හරි කිව්ව කෙනෙක් එයා කියන්නේ නැත්තේ ඒ ආකාරයෙන් තමයි ඉතින් ඒකින්ද අපි මේ වචනේ පරිසමාප්තිය මේක ගන්න නැතුව අපි ඇත්ත වශයෙන්ම බලන්න ඕනේ අපේ රටේ මේ වගේ තත්ත්වයක් තියෙන්නේ බොහෝ දුරට විනයක් සහ හික්මීමක් නැතිකම නිසා ඒකට ඒ විනය කඩන නැත්නම් නීති උල්ලංඝනය කරන අයට අපි දැඩි දඬුවම් දිය යුතුයි ශ්‍රී ලංකාවේ වඩා විශ්වසනීය ප්‍රවෘත්ති සන්නාමය News First ඔබ ලොව කොතැනක සිටියත් අප ඔබ සමගයි Follow us on Facebook Subscribe to our YouTube channel News First ඔබ ජීවිතය අපේ රටේ